எமக்கு கிடைத்த ஒரு பாக்கியமாக கருதி. கொலம்ப திபன எக்கம முஸ்லிம் ஜாதிக பாசல ஹமீதா ஹுசைனியா வித்யாலய சிங்கள தெமல மாத்தியங்க உகான்வன் எக்கம பாசலா அத வென துரும குருவரும் தாஹத்தினை கடுவி வாணிஜ அங்சே உசஸ்வல அங்சேட எக்கம குருவரே குவாத்ன வித்யா அங்சேட எக்கம குருவரே குவாத்ன கொலம்ப அகனூர் போனேம கெனகுட்ட உகான்வன்ட புல்வாங் மே அகனூர பகசுகம் திபன மே பாசல மேமனாங் ஜனதாவுகே தத்தே கோமத தருவாண்ட முக்கத்த வெண்டியன்னி ඔවුන් පාතාල ලෝකයට යන එක වැරදිද? ඔවුන් වෙනත් නරක වැළංගු ව්‍යාපාර කටයුතු කරන එක වැරදිද? අපි ඔවුන්ව තල්ලු කර තිබෙනවා සමාජයෙන්. මේකට වග කිව් යුත්තේ අපේ දේශපාලන නායකත්වයන්. මුස්ලිම් ජනතාව නියෝජනය කරලා විවිධ දේශපාලන පක්ෂ තිබුණා. අදුම ගානේ අපේ ඉස්කෝලේකට ගුරුවරුන් ටිකක් ලබා ගන්න බලය ශක්තිය අපිට තිබුණේ නැහැ සහෝදරවරුනි. මේකයි අපේ කොළඹ මුස්ලිම් වරුන්ගේ තත්ත්වය. මේක අපි වෙනස් කළ යුතුයි. මම මුජිබුර් රහමාන් පළාත් සභාව ඔහු කටයුතු කළ ආකාරය ඔහු පළාත් සභාවේ හැම අංශයකම රිංගලා රිංගලා මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කළා. ඒ පහත් මට්ටමින් ආපු කෙනෙක් හැටියට ඒ ජනතාවගේ ප්‍රශ්න වලින් ඔහුට ඈත් වෙන්න බැරි වුණා. ඒ නිසා ඔහු උත්සාහ කළා. හැමයි මහත්මයා කිව්ව වගේ කොළඹට ගුරුවරු යන්නේ දාන එක අපහසු වැඩක් නෙමෙයි. දුෂ්කර පළාතක් නෙමෙයි. නමුත් ගුරුවරු නැතුව දුක් විඳිනවා. නිදා ගන්න කාමරේ මාරු කර කර තාත්තලා අම්මලා දරුවෝ නිදා ගන්න තත්ත්වයක් තියෙනවා. වැසිකිළියට යන්න පොලිමක්. මේ වගේන සංවේ. තවත් ප්‍රේමදාස කෙනෙක් විය යුතුයි මුජිබුර් රහමාන් මහතුමා. මේ රටේ ඒක ඒ විෂන් එක මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි හැමෝ මිනිස්සුයෝ වෙනුවෙන්. ඒක තමයි අපේ නබිතුමා පෙන්නපු පාර. අපි මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් විතරක් නෙමෙයි නැගී හිටින්න ඕනේ. අපි මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී හිටින්න ඕනේ. දුප්පත්කමට විරුද්ධව නැගී හිටින්න ඕනේ. මේවට සංවේදී වෙන්නට ඕනේ. මේකට උණුවන හිතක් තියෙන්නට ඕනේ. සාමාන්‍ය අඩුපාඩුකම් මුජිබුත් තියෙන්න පුළුවන්. හොඳ පපුවක් තියෙනවා, හොඳ අරමුණක් තියෙනවා, හොඳ ඔළුවක් තියෙනවා, බය නැහැ, ධෛර්යය තියෙනවා. එතුමා මුස්ලිම් ප්‍රශ්න වලදී විතරක් නෙමෙයි, වමේ නායකයොත් එක්ක, ජේවීපී නායකයොත් එක්ක, වාසුදේවලත් එක්ක, බාහුලත් එක්ක, ඒ රටේ පොදු ප්‍රශ්න වලදී ඉස්සරහට ගිය කෙනෙක්. අපිට අවශ්‍ය ඒකයි. අපි උත්සාහ ගත්ත කොළොන්නාවේ පාසලක් හදන්න. ලොකුම ප්‍රශ්නුනේ ආණ්ඩුව වීමට ඉස්සෙල්ලා පළාත් සභාව දුන්නේ නැහැ අපිට එළියට යන්න. මහාමති ඒවකට ඉඳපු ක්‍රෙජිනෝල් කුරේ මහත්මයා චක්‍රලේඛනයක් නිකුත් කළා. කිසිම පාසලකට විශේෂ අමුත්‍යෙක් වශයෙන් කැඳවන්න බෑ මහාමතිතුමාගේ අනුමැතියකින් නැතුව. ඒ මොකද මම කඩුවෙල පාසල් වලට යන්න ගත්තම ජාතික පාසල් දෙකයි තියෙන, අනිත් පාසල් 33ම මට වැව්වා. අපිට කිසිදු සහයෝගයක් දුන්නේ නැහැ. නිසා මේ සමාජ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙන අය මේ තේරුම් ගන්න පුළුවන් පිරිසක් අපි මේ පාර්ලිමේන්තු තුළට යන්න අවශ්‍ය වෙනවා. මේ කොළඹ නගරය තුළ ඉතාම තදබල විදියට මුස්ලිම් අයගේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි භාෂාව පිළිබඳ ප්‍රශ්නේ. තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන නොගැනීම හා තමන් ජීවත් වෙන පරිසරය, ඒ පරිසරය තුළ ඉඳගෙන සිංහල භාෂාව හදාරීමට ගියම තුළ විශාල ප්‍රමාණයක් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අසමත් වෙනවා. දැන් හුඟක් මේ මැද කොළඹ ආසනේ තියෙන ප්‍රශ්න තමයි අම්මා සිංහල දන්නෙත් නැහැ, තාත්තා සිංහල දන්නෙත් නැහැ, අම්මා ඉගෙනගෙන තියෙන දෙමළ මාධ්‍යෙන්, තාත්තා ඉගෙනගෙන දෙමළ මාධ්‍යෙන් ළමයව අරගෙන කියලා දානවා සිංහල මාධ්‍ය. ඉතින් ඒ තුළ විශාල පසුමැස්මක් මේ අධ්‍යාපනයේ කඩාවැටීමක් තියෙනවා. උන්ට තේරෙන්නේ නැහැ අධ්‍යාපනය කියලා කියන්නේ සිංහල භාෂාවෙන් ඉගෙන ගත්තත්, ද්‍රවිඩ භාෂාවෙන් ඉගෙන ගත්තත් ඒ අධ්‍යාපනය තියෙන එක මට්ටමක. ඒක නොතේරෙන කම උඩම ඔවුන්ගේ විශාල වසුබැස්මක් අධ්‍යාපනයට කඩා වැටලා තියෙනවා. මේ තියෙන සුපිරි පාසල් ඒවා මේ නගරයේ ළමයින්ට නොලැබීම උඩම සිල්ලර කඩ වගේ පටන් අරන් තියෙනවා ජාත්‍යන්තර පාසල්. අර දෙමටකොඩ පාරේ මරදාන හන්දියේ ඉඳන් දෙමටකොඩ හන්දිය වෙනකම්ම මම දන්න විදිහට ජාත්‍යන්තර පාසල් තියෙනවා 25ක් විතරව. මම පළාත් සභාවේ අපේ අධ්‍යාපන වැෑශීර්ෂය ආවම මම දිගින් දිගටම මහැමතුමාට කිව්වා මේක හරි අපරාධයක්, ජාත්‍යන්තර පාසල් පටන් ගන්න බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් අරගෙන මේක මහාම පළාත් සභාව මැදිහත් වෙලා මේක නවත්තන්න ඕනේ. එහෙනම් මේක නවත්තන්න. මම දන්න එක ඉස්කෝලයක් තියෙනවා ජාත්‍යන්තර පාසලක් මරදානේ පල්ලෙයා වයින් ස්ටෝස් එක උඩ ඉස්කෝලේ. මේක තමයි කොළඹ අධ්‍යාපන රටාව. ඒතර මම මහැමතුමාට විවාදෙදී මම මේක කිව්වම මට මහැමතුමා විවාදේ ඉවර වෙලා අපි කැන්ටින් එකේ තේබුණ වෙලාවේ මට මහැමතුමා කිව්වා ඇවිල්ලා මේ ඔගොල්ලන්ගේ ළමයි තමයි ඕට වැඩියෙන් යන්නේ නේද කියලා මට මහැමතුමා මට උත්තරේ දෙන්නේ. ඉතින් ඇත්ත ඒක. ඉතින් මම රජයක් මැදිහත් වෙලා ඒ අසාධාරණයට විසඳුම් දුන්නේ නැත්තම් ඉතාලම ඒක ලොකු අපරාධයක්. ප්‍රේමදාස මැතිතුමා මේ කොළඹ නගරයේ තියෙන ප්‍රශ්න එතුමාට තේරුණා, යඟට දැනුණා. එතුමා ලොකු විශාල ව්‍යාපෘති මේ නගරේ ක්‍රියාත්මක කළා. නමුත් 94 93 එතුමාගේ අභාවයත් එක්ක අවුරුදු 20ක් මේ කොළඹ නගරේ පස්සට ගිහිල්ලා තියෙනවා. මොකද චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලෙත් කොළඹ නගරේ ජනතාව මුල් කරගෙන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුණේ නැහැ.